වැඩමවාව දාල අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. එවැගේම මෙම රැළිය සංවිධානය කළ ආරණායක ප්‍රාදේශ සභා විපක්ෂ නායක W. ජයරත්න මෙත්තුමනි, එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රී වන විමල් වීරවංශ මෙත්තුමා, කනක හේරත් මෙත්තුමා, තාරක බාලසූරිය මෙත්තුමා, වගේම සබරගමු පළාත් සභාවේ මහ ඇමති මහිපාල හේරත් මෙත්තුමා, ජාතික නිදහස් පෙරමුණේ මුසමිල් මෙත්තුමා, පළාත් සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය සභාවල සියලු මහජන නියෝජිතවරුන්, ආරාධිත අමුත්තන්, එවැගේම අද මෙම රැළියට එක්වන අරණායක ප්‍රදේශයේ ප්‍රදේශවාසී හිතවතියනි, අද තමුන්නාන්සලාට පෙන්නවා මේ පළාත්වල වැඩි වශයෙන් ජීවත් වෙන්නේ ගොවි ජනතාව. ඒ වගේම ඔවුන්ට අද අත්වෙලා තිබෙන ඉරණම පිළිබඳව මේ රජය මූලික වශයෙන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දීලා ක්‍රියා කරේ නැහැ. ඒ වගේම දේශීය ගොවියා රැකගන්නට ක්‍රියා කළේ නැහැ. දන්නවා තේ වගා වේවා, ගම්මිරිස් වේවා, මේ සෑම වගාවකම මිල පහළ බැසීමට හේතුව තමයි මූලික වශයෙන් මෙම රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල වැරැද්ද. දෙවනුව පිටරටින් මෙරට ගෙනන විවිධ වර්ගයේ භෝග පිටරටින් ගෙනල්ල නැවත අපනයන කිරීම හේතුවෙන් අපි අපේ රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සෑම විටම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දුන්න වගේම අපේ ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා සෑම විටම ක්‍රියා කරා. එහින්ද තමයි එතුමා පොහොර සහනාධාරිය ලබා දුන්නේ. ඒ වගේම අපි එදා අනුරාධපුරයේදී අපි පොරොන්දු වුණා අපි ගොවියා නැවතත් ජීවත් කරවීම සඳහා ඒ ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ ගෙනෙන්නට අවශ්‍ය සියලුම සහන අපි සපයනවා කියලා. පොහොර නොමිලේ ලබා දීම, ගොවි ණය කපා හැරීම, ගොවි රක්ෂණය, ඒ වගේම කෘෂිකර්මාන්තය වෙනුවෙන් සෑම අංශයකටම බදු සහන, මේවා ලබා දීමට හේතුවක් තිබෙනවා. එකක් තමයි අපි ගොවි ජනතාව ජීවත් කරන්නට අවශ්‍යයි. ඒ වගේම අපි සෑම අතින්ම ආහාර ස්වයංපෝෂිත වෙන්නට ඕන. මේ කරුණු දෙකම මුල් කරගෙන තමයි අපි මේ සහන ලබා දෙන්නේ. ඒ වගේම අපි සෑම විටම අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන, අපේ ඉතිහාසයත් එක්ක බැඳිලා තියෙන ගොවිකමින් කෘෂිකර්මාන්තයෙන් අපිට ඈත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි සමස්තයක් වශයෙන් අද රටේ ආර්ථිකය කඩාවැටලා තිබෙනවා. මේ රජයේ අදූරදර්ශී ආරම්භයේ සිටම ගෙන ගිය අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා එදා මහින්ද රාජපක්ෂ යුගයේදී ඉතිහාසයේ අපි නොදැකපු සංවර්ධනයක් මේ රටට ගෙනාවා. මහා මාර්ග වේවා, අධිවේගී මාර්ග වේවා, නව නගර වේවා, වරායවල්, ගුවන්තොට පොළවල්, මේ සෑම යටිතල පහසුවක් සංවර්ධනය තුළින් අපේ රට සංවර්ධනය වුණා. නමුත් මේ රජය ආපු ගමන්ම ඒ ව්‍යාපෘති නැවැත්තුවා. ඒකම අපේ ආර්ථිකය කඩාවැටෙන්නට පටන් ගත්තා. ආර්ථිකය හරියට කළමනා කරගත්තේ නැහැ. මෙන්න මේ හේතුව නිසා අද මුහුණපාන සෑම ප්‍රශ්නයකටම මූලික දේ තමයි ඒ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය. අපි පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනගන්නට විශේෂයෙන්ම ආසියාවේ අනිත් රටවලුත් හා සමග ඉදිරියට යන්නට පුළුවන් වෙන ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කළ තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිය හරහා රැකියාවන් වැඩි කරන්නට, ජනතාවගේ වේතන වැඩි කරන්නට හැකිවන
ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මේ ආර්ථික ප්‍රතිපත්තිය හා සම්බන්ධ වන නිපුණත්වයෙන් යුතු උගත් තරුණ තරුණියන් බිහි කරන්නට අවශ්‍ය අධ්‍යාපන සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. කින්ද තමයි අපි සෑම විටම කිව්වේ අපේ මුල් අවුරුද්දේ ඉඳලම විශාල මුදලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවා. අපි ඒ වගේම දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩසටහනක් තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දන්නවා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලෙම නැත්නම් තෘතීය අධ්‍යාපනයක් ලබා ගන්නට නොහැකි වුණු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ රටේ. මේ තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. අපි ඒ නිසා සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය ඒ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් අපි මුල් අවුරුද්දෙම ඉඳලා ලබා දෙනවයි කියන එක අපි කිව්වා. ඒකම සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ අසමත් වෙච්ච තරුණ තරුණියන්ට රැකියාවක් ලබා ගන්නට පුළුවන් වන නිපුණත්වයක්, කාර්මික හෝ තාක්ෂණික නිපුණත්වයක් අපි ලබා දෙන්නට කටයුතු කරනවා. මේවා තුළින් අපේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නට පුළුවන්, දැනුම මුල්ලුණු ආර්ථිකයක් ඇති කරන්නට අවශ්‍ය ඒ මිනිස් සම්පත අපි නගා සිටවනවා. මෙවැනි පැහැදිලි ආර්ථික වැඩසටහනක් අපි ළඟ තිබෙනවා. ඒ වගේම අපිට ඉදිරියට යන්නට පුළුවන් විවිධ අංශයන්, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය, මෙවැනි ක්ෂේත්‍රත් අද කඩා වැටිලා තිබෙනවා. ඒවා අපි ගොඩ ගන්නට ඕන. මේකට අදාළ වන අපේ ආරක්ෂාව, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මේ රජයේ කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ නිසා තමයි එදා අපි ඇති කළ සාමකාමී රට අවුරුදු 10ක් යන්නට ප්‍රථමයෙන් බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. අපි නැවතත් මේ අතහැරලා දාපු ආරක්ෂක විධිවිධාන නැවතත් අපි ක්‍රියාත්මක කරලා මේ රට ආරක්ෂිත රටක් කරනවයි කියන එක මම තමුන් ආන්සලාට මේ අවස්ථාවේදී සාතික වෙනවා. ඒ වගේම ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ ස්ථාවරත්වයක් මේ රටට ගේන්න. ස්ථාවරත්වයක් නැතුව අපිට ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන් කමක් නැහැ. අපි මේ ස්ථාවරත්වය ගෙනල්ලා ආර්ථිකය පැහැදිලි සැලැස්මත් සමග අපි මේ රට සංවර්ධනය කරනවා කියන එක තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි එදා යම් පොරොන්දුවක් දුන්නනම් අපි ඒ පොරොන්දුව ඉටු කරා. අපි කිව්වා ත්‍රස්තවාදය අවසාන කරනවා කියලා. අපි ත්‍රස්තවාදය අවසාන කළා. අපි කිව්වා රට සංවර්ධනය කරනවා කියලා. අපි රට සංවර්ධනය කරා. ඒ වගේම අපි අද මේ අපි ඉදිරිපත් කරන සැලැස්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන් වගේම ඒ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නායකත්වය සහ කණ්ඩායමක් අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනවා. එනිසා තමුන්නාන්සේලා මාව විශ්වාස කරන්න, තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න මම මගේ යුතුකම වන සුරක්ෂිත සහ සංවර්ධිත රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක ප්‍රකාශ කරමින් තමුන්නාන්සේලාට ජය වේවායි ප්‍රාර්ථනය කරනවා. තෙරුවන් සරණයි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.